ධර්මානුශාසනාව වැඩම වාහින්දින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ නවය ඥානවිමල පාරේ ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර කොළඹ ගම්පහ දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශාධිපති රාජකීය පණ්ඩිත මහාචාර්ය පූජ්‍යපාද පිටිගල විජිත නායක ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් ගල්කිස්ස ගාලුපාර නිවසේ පදිංචි පින්වතියක් දැනට කැනඩාවේ පදිංචි රමණී වසන්ත අමරසේන මැතිණිය ප්‍රධාන පිරිස එවාගේම කැනඩාවේ පදිංචි චම්පා නීල් මැතිණිය ඇතුළු පිරිස ගම්පහ යක්කලපාර WK කරුණාරත්න කොටිකාවත්ත කුඩා බුද්ගමුව චන්ද්‍රසේන වීරසූරිය ප්‍රධාන පවුලේ සියලු දෙනා මහරගම දඹහේන පාර චාමි දිල්මේ වික්‍රමසිංහ මැතිණිය සමග කුලියපිටියේ ඉලොක්කේන WAK වීරසූරිය මැතිණිය ප්‍රධාන පවුලේ සියලු දෙනා සදහවතුනි ධර්ම ශ්‍රවණේ සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි নমස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං අමබන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදිත ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා ධනං සීල ධනං හිරියොත්තප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාමි සත්තමං ධනං ති ධර්මශ්‍රවණා බිලාසි සදහවත් නනවත් මෞපීවරුනි තරුණ මහත් මහත්තුනි දරුවනි අද පුර පසළොස්වක්පොහෝ දවස මේ සුමීරි දවස ලක්වැසියන් වශයෙන් සලකතොත් හැමදෙනාටම සදානුස්මරණීය ශ්‍රේෂ්ඨ දවසක් වශයෙන් හඳුන්වන්නට පුළුවනි. හේතුව නම් කිම සනරාමර ලෝකස්වාමි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවට මේ සිරිලක් දෙරණට වැඩම කර වදාළ ශ්‍රේෂ්ඨ දවසාද දවස චෝලෝදර මහෝදර කියන දෙපිරිසක් අතර ඇතිවෙච්ච ආරවුලක් යුද ගැටුමක් සමනය කිරීම වශයෙන්ුයි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීම සිදුවන්නේ. උන්වහන්සේ තෙවිතක් ලංකාවට වැඩම කළා. ඒ අවස්ථා තුනේදීම වැඩම කිරීමට මූලිකම හේතු සාධක බවට පත්වන්නේ මේ රටේ ඇතිවෙච්ච අසමීගිය අසමාදානය කලකෝලාහල සංසද වීන් වශයෙන්ුයි උන්වහන්සේගේ වැඩම කිරීම සිදුවන් තිබුණි. පින්වත්නි ශාස්ත්‍රවරයෙක් වශයෙන් සලකනකොට බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ සැලකිල්ලක් එකාත්කින් ලක්වැසියන් පිළිබඳව එදා පැවතිච්ච බවට මේද සාධකයක්කට සලකන්ට පුළුවනි. මහා කරුණාවෙන් සමන්විත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෑම දෙනාගේ හිතසුව පිණිසයි ලක්දිවට එදා තෙවිතක්ම වැඩම කරන්නට ඉදුණේ. පින්වත්නි ඒ බව සිහිපත් කරනකොට ඔබ අප සෑම දෙනාට මුද්දාමට පත්වන්න ප්‍රීතිමත්වන්ට පුළුවන්කම තියෙනවා. එවන් වූ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයන් වහන්සේ නමක්ගේ වැඩම කිරීම පිළිබඳ සිහිපත් කරනකොට ඒ වෙනුවෙන් දක්වන්න පුළුවන් පරම පුෂ්පෝපහාරය නම් කිම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වශයෙන් උන්වහන්සේට උපහාර ගෞරව දැක්වීමයි. එයනුද විශේෂ කොට සැලකිය යුතු වන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් උපහාර ගෞරව දැක්වීමයි. සුසිල්වත් පිරිසක් වශයෙන් අද දවස මුරුල්ලෙහි අටසිලි සමාදන් වී ඔබ ගමේ පන්සලට එකතු වෙලා සීල සමාදාන ඉදී සිටින්ට ඇති ඒ මහා උපහාරයක් ගෞරවයක් වශයෙන් සලකන්ට පුළුවනි.
පින්වත්නි, ප්‍රතිපත්ති රැකුණොත් තමයි ශාසනයේ ආරක්ෂා වීම සිදු වන බව. ඒ නිසා ප්‍රතිපත්තිගරුක ජීවිතය බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකදීම ප්‍රශංසා කරන්ට තිබුණා. මේ මොහොතේ මම මාතුකා වශයෙන් තබන්ට දුනිකිම කාටත් කටපාඩමින් කියන්න පුළුවන් අවබෝධයක් තිබෙන යම් ප්‍රමාණයක සප්තාර ධනී පිළිබඳ. පින්වත්නි, සප්ත කියන්නේ හතයි, ධනී කියන්නේ කවුරුත් දන්න විවාහාරික වශයෙන් ලෞක වශයෙන් ඔබ අගේ කොට සලකන ධනී තියෙනවා. ඒවා උසස් කොට සලකනවා. හේතුව නම් කිම? යහපත් ජීවිතයක් ගත කිරීමට, ඔබට අවශ්‍ය දෑ ලබා ගැනීමට, ඒවා දවස්ත මුදල් කියන දේ අවශ්‍ය නිසායි. ධනය ආර්ථික පැත්තෙන් දියුණුවක් ලබන්ට ඕන. යහපත් වූ ධනෝපාර්ජන ක්‍රමවේදයන් බුදුහාඳ පෙන්වාදී වදාළ. අධාරම් ක්‍රියාවලින් තොරවෙලා ධාරම ක්‍රියා තුළින් තමන්ගේ ආර්ථිකය සංවර්ධනය කර ගන්නව නම් ඒ උන්වහන්සේ අගේ කොට සලකන් තිබුණා. පුජ්‍යලයාගේ සංවර්ධන දෙස බලනකොට ආර්ථික පැත්තෙන් සංවර්ධනයත් ආධ්‍යාත්ම පැත්තෙන් සංවර්ධනය මේ දෙයංශයෙන්ම සිදු වී තියෙනවා. එයින් එක පැත්තක් නමුත් දුර්වලතාවට පත්වනොත් ඒක සුදුසු වන්නේ නැහැ. මේ දෙයංශයෙන්ම සමබර අන්දමින් පවතින්ට ඕන. එසේ උණුතින් තමයි යහපත් ජීවිතයක් දකින්ට හැකියාව ලැබෙන්නේ. හුදෙක් ආර්ථික පැත්තෙන් පමණක් පොහොසත් වෙලා දියුණු වෙලා ආධ්‍යාත්මෙන් යමෙක් පිරිහීමට පත්ව සිටී නම් එය සුදුසු බෞද්ධ ජීවිතයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අගය කළේ නෑ. එසේ නම් හොඳ ජීවිතයක් ගත කරන්නට නම් මේ දෙයංශෙන් දියුණුවන්ට ඕන. ඔය කතා කළේ ලෞකික ධනය. සල්ලි 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 තමයි දෙයියන්ගේ මල්ලි. එහෙම සිතල සමහර කෙනෙක් අනුන්ට හිංසනයක් භීෂණයක් කර නමුත් ඒ වගේම අධාර්ම ක්‍රියා තුළින් මස් මාංසාදිය මද්‍රව්‍යාදිය විකිණීමෙන් අධාර්ම ක්‍රියා තුළින් දියුණුවක් ලබන්ට සිතනවා. ඒ නොහොබී ඒෙන් සුදුසු වන්නේ නෑ, යෝග්‍ය වන්නේ නෑ. ධාර්ම ක්‍රියා තුළින් සේදා වක්කිත්තේ භෝගෙහි දහඩී වගරුවමින් අතපය හසුරුවමින් උත්සාහයෙන් ධෛර්යයෙන් සිදු කරන දේ බුදුහාඳුරු අගේ කොට සලකන් තිබුණා. ගොවිතැනි වැනි කුසිකර්මාන්ත වැනි ධාර්ම ක්‍රියා තුළින් අදත් ඔබට බැරිකමක් නෑ දියුණු උදා කර ගන්නට. ඒ සඳහා කටයුතු කරයි නම් ඔබ ලෞක පැත්තෙන් දියුණුවක් උදා කරගත්තා වෙනවා. දැන් මේ මාතෘකා කර ගාථාවෙන් නැත්තම් මේ ධනයෙන් කතා කරන්නේ සාමාන්‍ය ධනය නෙවෙයි, ආර්ය ධනය ගැන. අරිය ධනය ආර්ය කියනකොට උසස් වූ උත්තම කියන අර්ථයයි ගැනෙන්නේ. ලෞක පව ඉක්මවාලු ලෝකෝත්‍ර තත්ත්වයට පත්වීමටත් උදව් උපකාරවත් වන ශ්‍රේෂ්ඨ ධනහතක් ගැනයි මේ කතා කරන්නට යෙදුනේ. සද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියං ධනං, සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං. එයින් පළවෙනි ධනය නම් කිම? සද්ධා ධනං. සද්ධාව කියන්නේ ඔබට තිබෙන ලොකුම ධනය. මේ හැම වචනයක්ම ධර්ම කරුණක්ම විග්‍රහ කර බලතොත් ලොකු කාලයක් ගත කරන්නට සිදු වෙනවා. ඒ නිසා ඔබ ධර්මානුකූල සිතාන්ත කෙටියෙන් මාමේ කියන දේ ඔබට අවබෝධ කර ගන්නට බැරිකමක් නැහැ. සද්ධා කියනකොට සංස්කෘත වචනේ තමයි ශ්‍රද්ධා.
අපි හෙළබසින් කියනෝ සැදැහැ කියලා. සද්ධා කියන වචනේ බුදුදහමිතාමත්ම බෞද්ධ ජීවිතයක් ගොඩනගා ගැනීමට උතුම් නිවන්සුව පසක් කර ගැනීමට උපකාරවත් වන ශ්‍රේෂ්ඨ ගුණධර්මයක් වශයෙනුයි සද්ධා සම්පත්‍ය හඳුන් ලබන්. සද්ධා ධනං ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනයා. කා පිළිබඳද මේ සද්ධහැසිත් ඇතිකර ගත යුතුවන්? බුද්ධ ධම්ම සංඝ, බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුද්ධේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල ප්‍රසාදෙන් යුත්තවන්තෝ. ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ. ධර්මී පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන්තෝ. සංගරුවන පිළිබඳ නොසැලෙන සද්ධාවත් පැහැදීමත් තිබෙන්තෝ. තුනුරුවන් පිළිබඳ විශේෂයෙන්ම ඇතිකරගත්තා වූ ප්‍රසාද සිත සද්ධා සිත. සද්ධා කාම උපසංකම්පති. සද්ධාව තිබෙන කෙනා තමයි විහාරස්ථාන වෙත එළබෙනු ලබන්නේ. බණක් අසන්ට දසවන් යොමු කරුන් ලබන්නේ සද්ධාව ඇති තැනත්තා තැනැත්තියමයි. සද්ධාව තිබෙන කෙනා බොහෝ කුසල් කර ගැනීමට පෙරබෙනවා. බහුම් පුඤ්ඤං පසවති. බොහෝ පින් රැස් කර ගන්නවා සද්ධාව මූලිකත්වයේ තබාගෙන. සද්ධාව නැත්තේ නම් යහපත් දෙයක් කිරීමට, දන් දීමට, බණක් ඇසීමට, කුසල සහගත දෙයක් කිරීමට කෙනෙක්ගේ සිත නැඹුරුවන්නේ නැහැ. සද්ධාව තිබෙන්න ඕන. මේ සද්ධාව කියන වචනේ එක පැත්තකින් බලතොත් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. අමූලිකා සද්ධා, ආකාරවති සද්ධා. මේ කියන සද්ධා ප්‍රභේද දෙකෙන් වැදගත් කොට සලකුන් ලබන්න. විචාර බුද්ධියෙන් සමන්විතව ඇතිකරගත්තා වූ ප්‍රසාද සිතයි. අවිචාරවත්ව ඇතිකරගත් ප්‍රසාද සිත බුදු දහම අගය කොට සලකන්නේ නැහැ. එසේනම් කරුණ මැනවින් විමසා බලා තමන්ගේ නුවණින් අවබෝධ කර ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ පිළින් බලතොත් උන්වහන්සේගේ අරහං ආදි උත්තරීතර ගුණ පිළිබඳ තමන්ගේ නුවණෙන් තමන් මෙනෙහි කර බලන්ට ඕන. මේ නිසායි උන්වහන්සේ අරහං කියන ගුණෙන් යුක්තවන්. ඒ පිළිබඳ තමන්ගේ සිත තුළ ප්‍රසාද සිතක් ඇති කර ගන්නට ඕන. ගටිකාරකෙන උපාසකතුමෙක් ගැන ඔබ අහලා ඇති. සද්ධා සම්පන්න උපාසකේ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථා යෙදුනා. ඇස්සන්ද මව්පියන්ට උපස්ථාන කළා. තමනුත් ධර්මානුකූල ජීවත්වන්ට දුනි. අනාගාන මාර්ගඵලයට පත්වලයි විසුවේ. ඔබේ ජීවිතයේ ආධ්‍යාත්ම දියුණු ඇතිකර ගැනීමට බාධාවක් නොකර ගත යුතුයි. බාධාවක් නොවන පරිද්දෙන් ඒ ආර් මාර්ගය නැත්තං නිවන් මාර්ගය අනුගමනය කිරීමට හැකියාව ලැබෙනවා. අවශ්‍ය කරන්න ඔබේ සිතයි. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා, දුදාර ගුණධම් වලින් ඔබේ සිත පෝෂණය කරගන්නට පුළුවන්. කොහොම නම් සද්ධාව ඇති කරගන්නට වෙහෙස දරන්නට උත්සාහවත් වන්ට. එයත් ඔබට ශ්‍රේෂ්ඨ ධනයක්, ආර ධනයක් උපදවා ගන්නට උපකාරවත් වෙනවා. දෙවිනි ධනිය නම් කිම? සීල ධනං සීලවන්තකම සිල්වත්කම. එයත් ශ්‍රේෂ්ඨ ධනයක්. සීල කියන්නේ හික්මීම, සංවර බව, හීලෑ බව, දඩබ්බර බවින් තොර බව.
කායවාචානං සමෝදානං සීලං. කයවචන දෙක්කී සංවර බවට හික්මීමට කියනවා, පවිත්‍රත්වට පිරිසුදු බවට කියන සීලවන්ත බව. සීලවන්ත සීලවන්ත ගුණයක් ඇති කරගන්නට. සීලවන්ත ගැන බව ගැන කියනකොට ගිහි ඇත්තන් වෙනුවෙන් පංචශීල ප්‍රතිපදාවක් තියෙනවා. ගහට්ට දසශීලය කියලා දසශීලයක් තියෙනවා. නවංගු පෝසත සීලයක් තියෙනවා. අට්ටංගු පෝසත සීලයක් තියෙනවා. සීලය ක්‍රමක්‍රමින් ඉහළ තත්ත්වයට පත්කර ගන්නට පුළුවනි. මූලික වශයෙන් ගත්තොත් පංච සීලය. පංච සීලය ආරක්ෂා කර ගන්න කෙනෙකුට ඉහළත වශයෙන් ඊට වඩා ඉහළින් තිබෙන අෂ්ටාංග පෝසත සීලය සමාදන් වන්නට පුළුවන්, ආරක්ෂා කර ගන්නට පුළුවන්. ශීලවන්ත භාවේ නිවන් සුව කරා ගමන් කිරීමේදී සද්ධාමින්ම ශීලවන්තකමත් ඇති කර ගැනීමතා වටිනවා. ශීලේ පතිත්තාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවය ආතාපි නිපකෝ භික්ඛූසෝ ඉමං විජ්ජතේ ජටං. ශීලේ පතිත්තාය නරෝ සපඤ්ඤා ප්‍රඥාව තිබෙන මිනිසා සීලේ පිහිටා සමාධිසිතත් ප්‍රඥාවක් දියුණු කරනවා. විදර්ශනා ප්‍රඥා කෙලස්තාවන වීරියෙන් යුත් භික්ෂුව සියලු කෙලස් ගැට සිදු බිද දමා නිවන් සුව අවබෝධ කර ගන්නවා. පින්වත්නි, එසේනම් සීල සීලේ නොයෙක් අන්දමින් ප්‍රභේද බුදුදහමේ දැක්වෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රයෙහිම මේ සීලවන්ත බවත් ගිහි වේවා පැවිදි වේවා සමදනාගේ ජීවිත ලස්සන කරන ඉහළ තත්ත්වයට පත්වීමට මඟ පාදන අත්තුදාර ශ්‍රේෂ්ඨ ගුණාංගයක් වශයෙන් දක්වන්නට පුළුවන්. එසේනම් සීලවන්ත වෙන්න ඕන. මම ශාවකා ජීවිත හේතුම් පිසික්ඛන් නාතික්කමන්ති පහාරාද සූත්‍රයේ වදාළ මගේ සැබෑ ශ්‍රාවකයෝ නම් තමන්ගේ ජීවිතේ නැතුණත් සමාදන් වූ ශික්ෂාපද කඩා සිදු විද ගන්නේ නැහැ කියන බව. එහෙනම් සමදනාම ඒ අදිෂ්ඨානින් යුක්තව සීල ආරක්ෂා කර ගන්නට විරදරන්ට ඕන. ඊළඟ ගුණය නම් කිම? හිරි ඔත්තප්ප හිරි ඒ වගේම ඔත්තප්ප ධන දෙකක් වශයෙන් දක්වනවා. සමහර තැන්වල හිරි ඔත්තප්ප කියලා මේ දෙකම එකක් හැටියටත් විවහාරේ පවතිනවා. හෙළබසින් අපි කියන ලැජ්ජාව බය. හිරි ඔත්තප්ප ලැජ්ජවන්ට ඕන බියවන්ට ඕන. ඒකත් ශ්‍රේෂ්ඨ ධන දෙකක්. ලැජ්ජවන්ට බියවන්ට ඕන කියන්නේ කොමකටද මේ? කෙනෙක් කියන්නට පුළුවනි, තරුණ තරුණියෝ සමහර කෙනෙක් කියනවා මට සිලි සමාදන් වෙන්න ලැජ්ජයි කියනවා. වන්දනමාන කිරීමට බුදුන් වැඳීමට ලැජ්ජයි කියනවා. මව්පියන් වැඳීමට ලැජ්ජයි කියනවා. ඒක යහපත් ලැජ්ජාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ලැජ්ජාව බය නෙවෙයි. ලැජ්ජාවන්ට බියවන්ට ඕන තැන් තියෙනවා. පව් කිරීමටයි ලැජ්ජවන්ට ඕන. පව් කිරීමටයි බයවන්ට ඕන, බියවන්ට ඕන. මා වැන්නේක් මෙවන් දෙයක් කිරීම නොහොබේ කියලා බෞද්ධයෙක් නම් සිතන්ට ඕන. මේ දේ කළොත් මට මෙලවසින් මෙවන් වූ ප්‍රතිඵල විඳීමට සිදු වෙනවා. සාංසාරික වශයෙන් මට මේ දුක් විපාකවලට මුහුණ දෙන්න සිදු වෙනවා. හිරියොත්තප් ලැජ්ජාවන්ට බියවන්ට. එයා ශ්‍රේෂ්ඨ ධන දෙකක් වශයෙන් සැලකිය යුතු තියෙනවා. හොඳ දේ කරන්නට ලැජ්ජවන්ට බියවන්ට එපා. නරක දේ කිරීමට ලැජ්ජවන්ට බියවන්ට.
ඒ බවත් සිතට අරගෙන කටයුතු කරන්න ඕන. අප බෝසතාණන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව දස පෙරුන්දන් සම්පූර්ණ කරන්නට පෙළඹුණි. උන්වහන්සේ යහපත් දේ කිරීමට ලැජ්ජ වුණේ බිය වුණේ නැහැ. මාරයටවත් උන්වහන්සේ බිය වුණේ නැහැ. පංච මාරේ අභිවිජිත ජිනෝ පස්මරුන් ජයග්‍රහණ කරපු නිසා උන්වහන්සේට ජින කියන නාම ලැබී තියෙනවා. එහෙනම් උන්වහන්සේ යහපත් දේ කිරීමට ලැජ්ජ වුණේ බිය වුණේ නැහැ. ඒ නිසා ඔබත් ලැජ්ජවන්ත බියවන්ත එපා. යහපත් දේ කිරීමට, තෙරුවන් වන්දනමාන කිරීමට, සිල් සමාදන් වීමට, කුසලයේ හැසිරීමට, යහපතේ හැසිරීමට, පන්සලේ ශ්‍රමදාන කටයුතු ආදියට යෙදීමට ලැජ්ජවන්ත බියවන්ත එපා. හිරි ඔත්තප්ප ලැජ්ජා බය දෙක ශ්‍රේෂ්ඨ ධන දෙකක් වශයෙන් සැලකිය යුතුයි. ඊළඟට බලන්ට සුත ධන. සුත ධනං සුත කියලා කියන්නේ කිම? අපි කණින් ශබ්ද අහනවා. කණින් අපි යම් යම් දේ ඇසීම ඔස්සේ යම් යම් දේ පිළිබඳ දැනීමක් අවබෝධයක් ඇති කර ගන්නවා. ඒකට කියන සුතමේ පඤ්ඤා. ඇසීමෙන් ලැබෙන නුවණට කියන සුතමේ පඤ්ඤා. වගේම තා වචනයක් ඔබ අහලා ඇති බහුසුත කියලා. පාලියෙන් බහුසුත, සංස්කෘතෙන් බහුසුත. බොහෝ ඇසූ පිරු තැන් ඇති බව. සමාට දැන උගත්කම් කෙනෙකුට එබුදු කෙනෙක් හඳුන්වාලීමේදී අසවලෝ නම් බහුසෘතය කියලා මේ අන්දමින් විශේෂකොට හඳුන්වන. බහුසෘත භාවට පත්වීම අත්‍යවශ්‍ය දෙයක්. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. මෙහිදීත් ප්‍රවේශං වන්තෝන යහපද්දේ ඇසීරිමින් කෙනෙක්ගේ නුවණ වර්ධනය කර ගන්නට පුළුවන්. සුස්සූසා ලබතේ පඤ්ඤා. ඇසීමෙන් ප්‍රඥාව දියුණු වෙනවා. හැබැයි නරක දේ ඇසීමෙන් ප්‍රඥාව දියුණු වෙයිද නැත? තිබෙන දැනුමත් නැතුව යනවා. තමන්ගේ ප්‍රඥාව මුකලිත වෙනවා, මොට වෙනවා, විකසිත වන්නේ නැහැ. ප්‍රඥාව කියනකොට ප්‍රඥාව ඇතිකර ගැනීමට උදව් උපකාරවත් වන ගුණාංගයක් තමයි ඇසීම. ඇසීමෙන් ලැබෙන දැනුම සුතමේ පඤ්ඤා. පරතෝ ඝෝසප්‍රත්‍ති කියලා ධර්මයේ හඳුන්වනවා. නිවන අවබෝධ කර ගැනීමට අන් අයගෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ අවශ්‍යතාව. අනුන්ගෙන් දැන හඳුනා ගැනීම, අසා දැන ගැනීම, ඒක ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක් වශයෙන් සැලකිය යුතු තිබෙනවා. සුතමේ ප්‍රඥාව. තමන් බහුශ්‍රුතයෙක් වන්ට නරක දේ ඇසීමෙන් නම් කවදාවත් ඔබට යහපත් වූ බහුශ්‍රුත කෙනෙක් බවට පත්වෙන්න බෑ. අසන තරමක් ඔබ අසන්නේ නරක වදන්නම්, නරක දේවල් නම් කවදාවත් ඔබට ප්‍රඥාව දියුණු කර ගන්නට බෑ. යහපත් දේ ඇසීමෙන් කියනකොට ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා වෙදීම, බණ පොත් බැලීම. බණ පොත් බැලීමනොත් තමන්ගේ සුතමේ ප්‍රඥාව දියුණු කර ගන්නට පුළුවන්. සුතමේ ප්‍රඥා බහුශ්‍රුත භාවය. පින්වත්නි, ඒක ශ්‍රේෂ්ඨ ධනයක් වශයෙන් සැලකිය යුතු තිබෙනවා. ඊළඟ ධනිය නම් කිම? ඒ තමයි ත්‍යාගෝච, ත්‍යාගවන්ත බව.
ත්‍යාගවන්ත භාවය කියනකොට අපි නිත්‍යට හැඟීමට ගන්න කිම දන් දීම තමයි හොඳම ත්‍යාගවන්ත භාවය කියලා අපි කියනවා. ත්‍යාගවන්ත බව, පරිත්‍යාගශීලී බව, දීම පරිත්‍යාගය, මේ වචන වලින් හඳුන්වන්නේ එකම අර්ථයක් එක අතකින්. ත්‍යාගවන්ත භාවය කියන්නේ අත්හැරීමක්, අත්හැරීම පුරුදු කිරීමක්, ඇලෙන තරමට, ගැලෙන තරමට, බැඳෙන තරමට දුක්ඛ දෝමනස්යන් වඩ වඩාත් වැඩිවීමයි සිදුවන්නේ. එසේනම් ඔබ ත්‍යාගවන්ත කෙනෙක් බවට පත්වෙන්න ඕන. දීම පරිත්‍යාග පුරුදු කරන්ට ඕන. එබුදු කෙනාට මෙලොව දීම සුඛ විපාක නෙලා ගන්නටත් හැකියාව ලැබෙනවා. සාංසාරික වශයෙන් තමන්ට සැප විපාක ලගා කර ගන්නට ලැබෙනවා. දීම පරිත්‍යාග කියනකොට නිත්‍යට හැඟීමට අපි බොහෝසෙන් ගනු ලබන්නේ ආහාර පාන ආදී දීමයි පරිත්‍යාගයයි. ඒකත් හොඳ පරිත්‍යාගයක්. නැති බැරි කෙනෙකුට, අසරණ කෙනෙකුට, දුප්පත් කෙනෙකුට යමක් දීමත් ඒකත් හොඳ පරිත්‍යාගයක්. අනුග්‍රහ බුද්ධීන් උද්දෙන්ට පුළුවනි. භික්ෂුන් වහන්සේට දම් පුදනු. ඒ දම් පූජා කරන්නේ අනුග්‍රහ බුද්ධීන් යුක්තවයි. ගුණ සලකගෙන, ආනුසංස සලකගෙන දම් පූජා කරනවා. දීම පරිත්‍යාගය ආහාර පාන වලට පමණක් සීමා වන්නේ නැහැ. නොයෙක් අංශ වලින්, පැති වලින් මේ පරිත්‍යාගය ඔබට කරන්න බැරි කමක් නැහැ. කල්පනා කර බලන්න. තමන් දන්නා ශාස්ත්‍රයක් අන් අයට කියා දෙන්න පුළුවන්. ඒ අයගේ දැනුම අවබෝධ වැඩි කරන්න පුළුවන්. දුහුනම් දැනුම් සඳහා ඒකත් හොඳ පරිත්‍යාගයක්. ඒ වගේම තමන්ගේ ශ්‍රමය කැප කරන්න පුළුවන්. ශ්‍රම දානය පොදු කටයුත්තක් කරනකොට ගමේ පොදු කටයුත්තක අවස්ථාවේ සලකගෙන ගමේ අය සියල්ල එකතු වෙනවා. සමහර විට ළිඳක් පොකුණක් නම් ළිඳ පිරිසුදු කරන, වතුර ඉහිනවා, පවිත්‍ර කරනවා. ගම් වැසියෝ සියල්ල එකතු වෙනවා. පැරණෝ නම් එසේමයි. දැන් ඒවත් බොහෝ, ඒවට සහභාගි වෙන අය අල්පයි. පන්සලේ කටයුත්තක් කරනකොට නොදුටු වාසේ අහක බලන් යන සිරිතක් ඇත්තේ නැහැ. පොදු කටයුතු, පන්සලේ ශ්‍රමදානය, විහාර මළුව සුද්ධ කරන, චෛත්‍ය මළුව පිරිසුදු කරන, ආවාසකේ සකස් කරන, මේවත් පරිත්‍යාගය. තමන්ගේ ශ්‍රමදානය සම පරිත්‍යාගය. රටදය සමේ වෙනුවෙන් තමන්ගේ පරිත්‍යාග කරන්නට පුළුවන්. නොයෙක් අංශවලින් මේ විදියට දීම පරිත්‍යාග පුරුදු කිරීම ඔස්සේ තමන්ට ඉහළ වශයෙන්ම ප්‍රතිඵල නෙලා ගන්නටත් හැකියාව ලැබෙනවා. උපනුපං සෑ මාත් භාවක දීම උපභෝග පරිභෝග වස්තුවකින් ආඩ්‍ය උසස් වූ අත්භව ලබන්නට පුළුවනි. ත්‍යාගවන්ත භාවය හැම අතකින්ම මේ අගේ කොට සලකන බුදු දහමේ දීමෙන් පරිත්‍යාගෙන් මූලික වශයෙන් අපේක්ෂා කරන අරමුණ තමයි ඒවා කෙරෙහි තිබෙන ඇලීම, ගැලීම, බැඳීම, තණ්හා සිත දුරු කර ගැනීමයි, පහ කර ගැනීමයි. එයත් උතුම් නිවන් සුව පසක් කර ගැනීමටත් සතක් ශාන්තියක් වෙන බව ඔය පිරිස දන්නවා. ඊළඟට බලන්ට හත්වෙනි ධනේ නම් කිම ප්‍රඥාව නැත්තන් නුවණ. මෙතන කියන මේ ප්‍රඥාව
අපි අවබෝධ කර ගන්නට කොටස් දෙකකට බෙදා දක්වමු. ලෞකික පඤ්ඤා තියෙන, ලෝකෝත්තර පඤ්ඤා තියෙන. ඒක ලෞකික ප්‍රඥාවෝ තියෙන, ලෝකෝත්තර ප්‍රඥාවෝ තියෙන. ලෞකික ප්‍රඥාවන් ඇති කරගත යුතුයි. ලෞකික වශයෙන් ඔබේ ජීවිතය අර්ථවත් අන්දමින් ගත කිරීමට උපකාරවත් වන නිසා. ලෝකෝත්තර ප්‍රඥාව ඇති කරගත යුතුයි. උතුම් පරම සත්‍ය එසේත් නැත්නම් නිවන අවබෝධ කර ගැනීමට උපකාරවත් වන නිසා ලෝකෝත්තර ප්‍රඥාව ඇති කර ගන්නට වෙරදරන්ට ඕන. ලෞකික පඤ්ඤා ඔබ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න කුඩා කල සිටම ඉගෙන ගන්නා ඔබ පෙර පාසලෙන් එක අතකින් ආරම්භ කරන්න. ක්‍රමක්‍රමින් සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදී විභාග සමත් වෙන ඔබේ ලෞකික ප්‍රඥා දියුණු කිරීමෙන් මේ සිදුවන්. ඒ ලෞකික ප්‍රඥා ඇති කර ගැනීමත් ඔබේ ලෞකික ජීවිතයේ අර්ථවත් අන්දමින් ගත කිරීමට ඉවහල් වෙන බව, පාදක වෙන බව සිහියට ගත යුතුව තිබෙනවා. උගතමනා ශිල්පයමයි මතු රැකෙන. උගද්දේ තමයි තමන්ට අනාගතේ යහපැවැත්ම සඳහා උපකාරවත් වන්නේ. ඒසා ප්‍රඥාව දියුණු කර ගැනීම වටිනවා. දැන් බලන්ට ඉංජිනේරු අංශයෙන් වේවා, සෞඛ්‍ය පැත්තෙන් වෛද්‍යවරයෙක් වින්ට පුළුවන්. ඒ වගේම වෘත්තීමේ වශයෙන් ගත්තාම උසස් පහත් කළ බෙදන් තමයි බෙදන්ට බෑ, නොබෙදිය යුතුයි. සාමාන්‍ය වෘත්තීය කටයුත්තක යෙදෙන වඩු වැඩ වේවා, මේසන් වැඩ වේවා, නුයික් අන්දමි ගොවිතැන ආදී නුයික් කටයුතු, ඒ සෑම දෙයක්මත් අවබෝධයෙන් කරන තරමටයි ප්‍රතිඵල සහිතවන්. අනවබෝධයෙන් අවිචාරවත්ව යමෙක් යමක් කරයි නම් නිෂ්ඵල ගන්ට හැකියාවක් නැහැ. එසේනම් ඒ ලෞකික ප්‍රඥාව ඇති කර ගැනීම වටිනවා. දැන් ඩිංගක් ඔබේ සිත ලෝකෝත්තර ප්‍රඥා පැත්තට යොමු කරන්න කැමති. ලී ලෝකෝත්තර ප්‍රඥාව ඇති කර ගැනීමට සමත භාවනා, විපස්සනා භාවනා මේ භාවනා දෙකක් තෙමකම දෙකක් ගැන බුද්ධහමෙත් දැක්වෙනවා. ඒනු සුවිශේෂයි විපස්සනා භාවනා. සමත භාවනාවෙන් පුළුවනි පංචාභිඥා අෂ්ඨ සමාපත්තු උපදවාගා. ඒවා ලෞකික අභිඥා, ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජාරණ පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු. මේ කියන පහ පංචාභිඥා. ලෞකික අභිඥා, ලෞකික ප්‍රඥා ගනිහිලා සැලකීතු තියෙන. ලෝකෝත්තර ප්‍රඥාවට අයිති වන්නේ නැහැ. ලෝකෝත්තර ප්‍රඥා උපදවා ගැනීමට නම් විදර්ශනා ප්‍රඥාව ඇති කර ගන්න ඕන. විදර්ශනා ප්‍රඥාව කියන්නේ කිම? විශේෂේන පස්සතීති විපස්සනා. අනිච්ඡාදී වශයෙන්, අනිත්‍යාදී වශයෙන් විශේෂයෙන් දැකීමයි විපස්සනා. ඒ කියන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන ත්‍රිලක්ෂණයේ ඔස්සේ ලෝක යථාර්ථයේ සත්‍යතාවේ සත්‍ය දර්ශනය සැබෑ තත්ත්ව අවබෝධ කර ගැනීමයි විදර්ශනා භාවනාවෙන් සිදු කරනු ලබන්නේ. හේතු ප්‍රත්‍යංගින් ජනිත මේ ලෝකයේ පවතින සෑම දෙයක්ම ඒ හේතු ප්‍රත්‍යයන් හටගත් දේ සකස් කරපු දේවල්. සත්‍යා පුජ්ජලයා කියන්නේ තේවමයි. මේ බාහිර පරිසරේ නිත ගැටන සියල්ලත්මත් එබදු ගණහිලා සැලකිය යුතුයි. මෙසේ හේතුඵල සම්බන්තා ඔස්සේ සකස් වූ, හැදූ, වැඩූ, නිර්මාණ වූ යමක් වේද ඒ සෑම දේටම කියන නමක් තමයි
ලෝක කියල කියන්න. සංකාර කියල කියන ජාත භූත කත සංකතකෙන වචනවලින් හඳුන්වන. ඒ හේතු ප්‍රත්‍යං ජනතු ධර්ම ඒවා යථා ස්වභාවය නුවණින් සලකා ගැනීමයි විදර්ශනා ප්‍රඥා උපදවාගෙන උපකාරවත් වන්. කෙසේද සලකනු ලබන්? ඒ සෑම දෙයකම ස්වභාවේ ලක්ෂණ සිහිපත් කර බලන. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තං පඤ්ඤායති. ඉපදීමත් වෙනස් වෙමින් පැවතීමත් විනාශස් ස්වභාවට පත් වීම මේ සෑම දෙයකම යථා ස්වභාවය. හේතු ප්‍රත්‍යංගෙන් ජනිතු හටගත්තු යමක් වේද ඒ සියල්ලම චංචලයි සසලයි වෙනස් වෙන සුළුයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මමේ මාගේ වශයෙන් ආත්ම වශයෙන් ගත හැක්කක් නොවන බව නුවණින් අවබෝධ කර ගනිමින් අන්තිමේදී තමන්ගේ සිත්තේ පවතින රාගාදී සකල ක්ලේශයන් ප්‍රහීන කොට විනාශ කොට නැති කොට පහ කොට තමන්ගේ සිත පවිත්‍රත් නිමලත්තර පාරිශුද්ධත්තර පත් කර ගනිමින් ඒ පරම සුඛය වූ නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන ඒ ලෝකෝත්තර ප්‍රඥාව පහළ කර ගන්නවා. ඒ ලෝකෝත්තර ප්‍රඥාව නම් කිම? ආසවක්ඛේ ඥානෙ. සෞකලෙස් නැසීමෙන් ලබන නුවණ. ආසව කියන්නේ කෙලෙස් වලට කියන නමක්. ක්ෂය කිරීම, ක්ෂය කියන්නේ නැති කිරීමයි, ක්ෂය කිරීමයි. සෞකලෙස් නැසීමෙන් ලබන නුවණ. මේකේ නුවණ තමයි ප්‍රඥාව තමයි. ලෝකෝත්තර පඤ්ඤා ලෝකෝත්තර ප්‍රඥා වශයෙන් බුදුදාම හඳුන් ලබන ප්‍රඥාව. එසේනම් ඔබට තියෙනවා ඔබේ සිත දියුණු කිරීමෙන් ප්‍රඥාව සිත දියුණු කිරීම ඔස්සේ ලෞකික ප්‍රඥා උපදවා ගැනීමෙන් ලෞකික සැප සම්පත් ඔබට උදා කර ගන්නට පුළුවන්. ලෞකික බව ඉක්මවා ගොහින් ලෝකෝත්තර පැත්තට සිත නැඹුරු කළොත් ඒ පරම සුඛය වූ නිවන අවබෝධ කර ගන්නටත් ඒ ආසවක්ඛේ ඥාන උපදවා ගැනීම ඔස්සේ හැකියාව ලැබෙනවා. එසේනම් පඤ්ඤා කෙනෙකුට ලෞකික පඤ්ඤා ලෝකෝත්තර පඤ්ඤා පින්වත්නි මේ දෙයන්සෙම විශේෂයෙන්ම ගිහි පින්වතු පින්වතුන් වශයෙන් ගිහි ඇත්තන් වශයෙන් ලෞකික අභිඥා උපදවා ලෞකික පැත්තෙන් තමන්ගේ ප්‍රඥාව දියුණු කර ගැනීමට ශිල්ප ශාස්ත්‍ර හදාරා කටයුතු කිරීමට ඒ පිළිබඳ දැනුම අවබෝධ ඇති කර ගැනීමට වෙර වීර උත්සාහ දැනීම අත්‍යවශ්‍යයි. එහෙම ලෞකික පැත්තෙන් ඔබ සම්පූර්ණ බවට පත් වෙනකොට දියුණු වෙනකොට ඒ ඔස්සේම හැකියාව ලැබෙනවා ලෝකෝත්තු ප්‍රඥාව කරා පෙළඹීමට. ඒ නිසා ඒ සදා ඔබට වෙරදරන්ට උත්සාහවත් වෙන්න හැකියාව තිබෙන බව සිහිපත් කළ යුතුයි. මේ දක්වාමේ සදහන් කරන්ට දුනි අල්ප මාස්ත වශයෙන් සප්තාර්ධනයක් පිළිබඳව. අද ලෞකික ලෝකේ මේ ලෝක අපි ජීවත් වන ලෝකේ මේකින ශ්‍රේෂ්ඨ ධනහත කී දෙනෙක් තුළද රඳා පවතුන් ලබන්? ආධ්‍යාත්ම වශයෙන් ඇතිකර ගත යුතු තමන්ගේ ජීවිතය අර්ථවත් කරන උපමත්තම් කරන ලෞකික බව ඉක්මවා ලෝකෝත්ත තත්ත්වට යොමු කරන ශ්‍රේෂ්ඨ ධනහතත් තමයි සප්තාර්ධනය වශයෙන් සලකුන් ලබන් හඳුන් ලබන්. අරිය කියන වචනින්ම උසස් කියන උත්තමාර්ථයයි ප්‍රකාශවන්. එසේනම් ලෞක ජීවිතයක් ගත කරන ඔබ මේකින සප්තාර්ධනයනුත් සමන්විත වෙලා ජීවිතේ වඩ වඩාත් අර්ථවත් කරගෙන ලෞක වශයෙන් ලෝකෝත්තර වශයෙනුත් මේ කියන උසස් ධනවලින් පොහොසත් වෙලා දෙල් මෙලෝ යහපතත් සසර යහපතත්
අවසන උතුම් වූ නිවන්සුව පසක් කර ගැනීමටත් අදිටන් කර ගතිය යුතු තිබෙනවා. අද මේ වප්පුර 15 වැනි පොහෝ දවස අපි සිහිපත් කරන්ට ඉදුණි. චූලෝදර මහෝදර කෙන දෙපිරිසක් අතර ඇති වුණ ඒ යුද ගැටුම් තත්ත්වයක් සමනය කිරීම වශයෙන්ුයි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ආගමනය වැඩම කිරීම සිදුවන්ට ඉදුණි. එසේනම් බුදුරජාණන් වහන්සේට දක්වන පරම පුෂ්පෝපහාරයක් වශයෙන්ුත් සැලකිය යුතුව තිබෙනවා මේ ගුණධම් හතෙන් ඔබ පොහොසත් වීම. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව සැලසීවා. ලැබුවා වූ නාවසර සෑම දිනාට තුලම මේ ගුණධම් හත ප්‍රගුණ කිරීමෙන් දියුණු කිරීමෙන් වඩාත් අර්ථවත් වූ ජීවිතය ගොඩනගා ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව සැලසීවායි අපි ප්‍රාර්ථනා කරනවා. බුද්ධාද රත්නාත්‍රි ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට ඒ ශක්තිය ලැබීවා. ඔබ නමින් මියගිය සෑම දිනාටමත් ඒ වගේම සුජීවත් වෙසනා සෑම දිනාටමත් සමත් ලෝක සත්‍යයටත් සදා සනසුන් පිණස මේ පින් හේතු වාසනා වේවායි කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. අපි දැන් පින් අනුමෝදන් කිරීම සිදු කරනවා. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. ගල්කිස්ස ගාලුපාර පදිංචි පින්වතියක් ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. මියගිය දෙමව්පියන් නෑසියන් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. ඒ හැම දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. අපි ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. දැනට කැනඩාවේ පදිංචි රමණී වසන්ත අමරසේන මැතිණිය ප්‍රධාන පිරිස ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. දිවංගත වුණ සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීම. එක්මන් භවයකදී උතුම් වූ ධර්මාබෝධය ලැබීමට මේ කුසලය එකලෙස හේතු වේවා අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව. එමෙන්ම සුජීවත්ව සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම. පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම. රමණි වසන්ත අමරසේන මැතිණියට, ඒ වගේම පාලිත මොනසිංහ මැතිතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනා, යෝෂිත් පුතාගේ අධ්‍යාපන කටයුතු සියල්ල සඵල වේවා කියන උදාර ප්‍රාර්ථනාව ද ඇතිවයි. දැනට කැනඩාවේ පදිංචි රමණී වසන්ත අමරසේන මැතිණිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. කැනඩාවේ පදිංචි චම්පා නීල් මැතිණිය පවුලේ සියලු දෙනා සමග ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. පරලෝක ප්‍රාප්ත ADV ඥානතිස්ස ආදරණීය පියාණන්ට, ඒ වගේම කමලා ඥානතිස්ස ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. මේ වාසනාවන්ත දෙමව්පියන්ගේ භවගාමී දිවිය වාසනාවන්ත වේවා කියන ප්‍රාර්ථනාව. සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට, නෑසියන්ට, හිතමිතුරන්ට සුවසෙත ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අප්‍රේල් මාසයේ 25 වැනි දිනට චම්පානීල් මැතිණියගේ උපන්දිනයේ දෙන්නේ අපි ඔබතුමියට සුවසපිරි උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියගේ සියලු යහපත් ආකල්ප බලාපොරොත්තු සියල්ල ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. WK කරුණාරත්න මහතා 72/3A දීප්ති දසේරම් පෙදස යකලපාර ගම්පහ නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. 2023 නොවැම්බර් මාසයේ 18 වැනි දින දිවංගත වුණු දයාපාල මොහන්දිරම්ගේ මහතා ඇතුළු දිවංගත වුණු සියලුම නෑසියන් සිහිකර පින් අනුමෝදන් කිරීම. ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම. සියලුම දූ දරුවන්ට, මොනුබුරු මිනිබිරියන්ට මේ අයගේ අධ්‍යාපන කටයුතු සියල්ල සඵල වේවා කියන උදාර ප්‍රාර්ථනාව. ඒ වගේම
දායකත්වය ලබාගෙන කටයුතු කරන WK කරුණාරත්න මහතාට කායික මානසික සුවසහනය වැඩි වැඩියෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාව, නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ද ඇතිවයි. ගම්පහ යක්කල පාර සේරම් පෙදෙස දීප්ති නිවසේ පදිංචි WK කරුණාරත්න මහතා ප්‍රධාන පිරිස අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක්වන්නේ. කොටිකාවත්ත කුඩා බුද්ගමුව සරණංකර මාවත 128-1 නිවසේ පදිංචි චන්ද්‍රසේන වීරසූරිය මහතා, ලාල් වීරසූරිය සහ දිමුතු වීරසූරිය පුතුන් සමග, පවුලේ සියලු දෙනා සමග ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අවුරුදු 78ක් ආයු විඳ 2019 අප්‍රේල් මාසයේ 23 වැනි දින දිවංගත වුණු චිත්‍රාංගනී ජොයිස් මාන්නපෙරම වීරසූරිය මැතිණියගේ 5 වැනි ගුණ සැමරුම සිහිපත් කිරීම එතුමියට පරම සුන්දර නිර්වාණ සුවය ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාව, ඒ වගේම පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ පතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ කොටිකාවත්ත කුඩා බුද්ගමුව සරණංකර මාවත 128-1 නිවසේ පදිංචි පින්වන්ත චන්ද්‍රසේන වීරසූරිය මහතා සමග පුතුන් ලාල් වීරසූරිය, දෙමුතු වීරසූරිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. මහරගම දඹහේන පාර ග්‍රැම්බර්ග් පෙදෙස පළමුවන පටුමග 25-16B නිවසේ පදිංචි චාමා දිල්මි වික්‍රමසිංහ මැතිණිය එතුමියගේ උපන්දිනය නිමිත්තෙන් ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අපි ඔබතුමියට සුවසපිරි උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම මාලිනී ප්‍රසිල්දා, ආදරණීය මෑණියන්, ඒ වගේම බුද්ධදාස පියාණන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, බාප්පා රොහන් ඉන්ද්‍රජිත්, ඒ වගේම සරණේලිස් ජයතුංග මහතා ප්‍රධාන නමින් මිය පරලොව ගිය සංසාරගත සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීම, සනුප පුතාගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා කියන ප්‍රාර්ථනාව, සරත් ජයතුංග ආදරණීය ස්වාමියාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, එරන්ද ප්‍රධාන සියලු දෙනාගේ අපලෝ උපද්‍රව දුරු වේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම බෝසීට පින් අනුමෝදන් කිරීමේ මුඛ්‍ය පරමාර්ථයේද ඇතිවයි. අද දවසේදී මහරගම දඹහේන පාර ග්‍රැම්බර්ග් පෙදෙස පළමුවන පටුමග 25-16B නිවසේ පදිංචි සිය උපන්දිනය සමරන චාමා දිල්මි වික්‍රමසිංහ මැතිණිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක් වූයේ WAK වීරසූරිය මැතිණිය තාවල්ල ඉලුක්හේන කුලියාපිටිය නිවසේ සිට ධර්මදේශනාවට එක්වන්නේ කුලියාපිටිය ඉලුක්හේන තාවල්ල නිවසේ පදිංචිව සිටි තෙලිසිංහ මුදියන්සේලාගේ ජේපින්නෝනා මෑණියන් දිවංගත වේ වසර 5ක් එතුමිය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, වසර 30කට පෙර දිවංගත වුණ WA පොඩිරත්න සොහිරා සිහිපත් කිරීම නමින් මිය ගිය සංසාරගත සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීමත්, දැනට සුජීවත්ව සිටින සියලු දෙනාට සුවසෙත ප්‍රාර්ථනා කිරීම, ඉතාලියේ පදිංචි දියණිය සනීරා, චතුකි, හේෂානි, මොනුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතුද අනෙකුත් සියලු දෑද සාර්ථක වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි. කුලියාපිටිය ඉලුක්හේන තාවල්ල නිවසේ පදිංචි WAK වීරසූරිය මැතිණිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. හොඳයි පින්තුනි, මෙසේ රැස් කරගත් සියලු කුසල ශක්තිතා බලය ලෝසසුන් සුරකින ඔබ සෑම දෙනා ආරක්ෂා කරන සියලුම දිවදේවතාවන් වහන්සේ අනුමෝදන් විත්වා සෑම දෙනා යහතෙන් සුරකිත්වා. පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු
සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බී සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු බුද්ධාද රත්නතේ අනන්ත ගුණ බලෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදෙන් රැස් කරගත් කුසල ශක්තියෙන් ඔබ සෑම දිනාට මෙලෝ නිදුක් නිරෝගීසුවපත් භාවය කායික මානසික දීර්ඝා සම්පස් සැලසේවා අවසන උතුම් නිවන් සුව පසක් කරගන්ට මේ කුසල ධර්මියෝ සිතක් ශාන්තියක් වේවා සැමට තෙරුවන් සරණයි. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ නවය ඥානවිමල පාර ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර කොළඹ ගම්පහ දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශන අධ්‍යයන අංශාධිපති රාජකීය පණ්ඩිත මහාචාර්ය පූජ්‍යපාද පිටිගල විජිත නායක ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.